ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට අදත් අපි සූදානම් වෙන්නේ උදෑසනම ජාතික පුවත්පත් වෙත ඔබේ අවධානය යොමු කරන්න. අද තවත් අලුත් මාසයක ආරම්භක දිනේ ජූලි මාසයේ පළවෙනිදා අදත් අපි බලමු ජාතික පුවත්පත්වල වාර්තා වෙන තොරතුරු මොනවද කියලා. පුවත්පත් කිව්වට මේ දවස්වල ක්‍රියාත්මක වෙන සංචාරණ සීමා නිසා වෙනද වගේ අපේ අතට පුවත්පත් ලැබෙන්නේ නැහැ. අපි අන්තර්ජාලයෙන් පුවත්පත් උපුටා දක්වමින් තමයි ඔබට තොරතුරු ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අද පුවත්පත් වෙත අවධානය යොමු කළොත් කාරණා කිහිපයක් පිළිබඳවම කරුණු සඳහන් වෙනවා. මේ දවස්වල තියෙන සංචාරණ සීමාත් එක්ක ඒ සංචාරණ සීමා කඩකිරීම පිළිබඳ විවිධ පාර්ශ්ව කරපු යම් යම් වැරදි ක්‍රියා සම්බන්ධ වැඩි අවධානයක් පුවත්පත්වල යොමු වෙලා තියෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. කොහොම වුණත් ඇතැම් පිරිස් සඳහන් කරන්න පුළුවන් දැන් මේ අයට හොඳ නම් තවත් කෙනෙක් ඇයි අපි මේ සංචාරණ සීමා කඩපුවාම මොකද වෙන්නේ කියලා හිතන්න පුළුවන්. නමුත් මේ සංචාරණ සීමා දාලා තියෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳ හැමෝම අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ රෝගයක් වසංගත තත්ත්වයක් වෛරසයකින් ජනතාව ආරක්ෂා කරගන්න ඔබ ආරක්ෂා කරගන්නයි සංචාරණ සීමා පනවල තියෙන්නේ. තව කෙනෙක් කඩ කරනවාද ඒවට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. වැරද්දක් නම් ඒ වැරද්ද අනිවාර්යෙන්ම වැරද්දක් විදිහට පිළිගත යුතුයි. නමුත් එහෙම තවත් කෙනෙක් කරනවා කියලා අපිට මේක කඩ කරන්න බැරි කියන කාරණය පිළිබඳව සිතනවා නම් මේ රෝගී තත්ත්වය මේ වසංග තත්ත්වය පිළිබඳ හරි අවබෝධයකින් කටයුතු කරන කාරණයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කාරණේ නිසා ඒ පිළිබඳවත් අපි අද උදෑසනම මතක් කරන්න ඕනේ. ඒ වගේම පහුගිය දවස්වල වැඩිපුර කතාබහට ලක් වුණා කොළඹ වරාය නගරය. කොළඹ වරාය නගර පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය ඊට පස්සේ මේක සම්බන්ධ විවිධ චෝදනා එල්ල වුණා. මෙහි සමාජිකයන්ට විදේශිකයන් පත් කරන්න තීරණයක් අරන් තියෙනවා. මේ ආදී විවිධ කතාබහ සමාජය තුළ ඇති වෙලා තිබ්බා. ඒ කාරණාත් එක්ක අවසානයේදී වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඉන් අනතුරුව දැන් ඊයේ දින වෙනකොට මේ වරාය නගරයේ කොමිෂන් සභාවට සමාජිකයන් පත් කිරීම සිදු කරලා තියෙනවා. අපි එයයි අද මුලින්ම පුවත්පත්වලින් උපුටා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ලංකාදීපයට යන්නේ වරාය නගර කොමිසමේ සභාපතිවරයා ලෙස ගාමිණී මාර්පන මහතා පත් කර තිබෙනවා. තවත් සමාජිකයෝ 6ක් පත් කරලා තියෙනවා. ඔවුන්ගේ ඡායාරූපත් එක්ක අද ලංකාදීපේ මුල් පිටුවේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. එස්.ආර්. රාටිගල මහත්මයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මේකට පත් කරලා තියෙනවා. ප්‍රියත් බන්දු වික්‍රම, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒ වගේම සාලිය වික්‍රමසූරිය, කුෂාන් කොඩිතුවකු, ජෙරාඩ් ඔණ්ඩච්චි, රොහන්ද සිල්වා යන මහතුරු තමයි සෙසු සමාජිකයන් විදිහට පත් කරලා තියෙන්නේ. වරාය නගර කොමිෂන් සභාවේ සමාජිකයන් සහ සභාපතිවරයා ඒ විදිහටයි පත් වෙන්නේ. ජනාධිපති නිතිඥ ගාමිණී මාරපණ මහත්මයා තමයි මේකේ සභාපතිත්වයේ දරනවා කියලා අද පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි මව්බිමට ගියොත් මව්බිමත් මේ පිළිබඳව තොරතුරක් වාර්තා කරලා තියෙනවා. වරාය කොමිසමේ මුල් පුටුවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහත්මයා පත් කරපු තොරතුර අද පුවත්පත් බොහොමයකම මේ හා සම්බන්ධයෙන් තොරතුරු මුල් පිටුවේම වාර්තා කරලා තියෙනවා. ඊයේ දිනේදී තමයි ජනාධිපතිතුමා විසින් මේ කොමිසමේ සමාජිකයන් පත් කිරීමට අදාළ කටයුතු සිදු කරනු ලැබුවේ. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ පසුගිය දවස්වල ඇති වුණා. කොහොම වුණත් අවසානයේදී මේ විදිහට කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සමාජිකයන් පත් කරන්න ජනාධිපතිතුමා තීරණය කළා. මේ කොමිසමට අදාළ පනත මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී ආයෝජන රැසක්, විශේෂයෙන්ම දේශීය ආයෝජන, විදේශීය ආයෝජන රැසකට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ස්ථානයක් බවට කොළඹ වරාය නගරයේ ඒ අනුව පත් වේවි. එය අපේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය කියලා තමයි බොහෝ ආර්ථික විශ්ලේෂකයන් කරුණු දක්වලා තියෙන්නේ. අපිට ඒ ගැන ඉදිරියේදී තොරතුරු තවත් කතාබහ කරන්නට හැකියාව ලැබේ. අපි ඊළඟට යනවා මේ සංචාරණ සීමා කාල සීමාව සහ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ. සංචාරණ සීමා ප්‍රධාන වශයෙන් කඩකිරීම පිළිබඳව ඊයේ වාර්තා වුණු තොරතුරු දෙකක් පිළිබඳව අද පුවත්පත්වල වැඩි වශයෙන් අවධානය යොමු වෙලා තියෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. අපි දිවයින පුවත්පතට ගියොත් දිවයින වාර්තා කරනවා තරු හෝටලයක උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් පියුමි අත්අඩංගුවට ගත්ත තොරතුර ලක්ෂ 20ක ශරීර ඇප මත මුදා හැරලා තියෙනවා. සාදයට ආපු අයට සල්ලිත් තෑගිත් දීලා තියෙනවා. මේ පිළිබඳව මේ සාදය පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා. අවසර දුන් හෝටලයේ නිලධාරීන් ගැනත් පියවර අරන් තියෙනවා. මේ සාදයට ආපු අය CCTV දර්ශන ඔස්සේ තවදුරටත් පරීක්ෂණය කරලා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා කියලයි පොලිසිය පැත්තෙන් ඒ පිළිබඳව තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. අපි ඒ ගැනම තවත් තොරතුරකට අවධානය යොමු කළොත් කුරුණෑගල නගරාධිපතිගේ සාදයට එක් වූ ඒස් පීටමාරුවක් කියලා සඳහන් කරනවා. කුරුණෑගල පැත්තෙන් නගරාධිපතිවරයා උපන්දිනය සැමරූ ආකාරය පිළිබඳවත් ඊයේ මාධ්‍යවල තොරතුරු වාර්තා වුණා. පිරිත් පින්කමක් පැවති ස්ථානයක කේක් කපලා තමයි මේ තත්ත්වයට මුහුණ දුන්නේ. ඒ සම්බන්ධයෙන්ුත් අද තොරතුරු වාර්තා කරනවා දිවයින පුවත්පත මුල් පිටුවේ ප්‍රධාන පුවත විදිහට. මව්බිමෙත් වෙනසක් නැහැ. මව්බිමෙත් ප්‍රධාන පුවත අද දවසේදී ඒ පිළිබඳවයි වාර්තා කරලා තියෙන්නේ. පිරිත් පින්කම මැද්දේ නිරෝධායන නීති කඩමින් කුරුණෑගල පොලිසියේදී නගරාධිපතිගේ උපන්දිනයේ සැමරූ ඒස් පීට මාරුවක් කියලා මව්බිම අද ප්‍රධාන පුවත වාර්තා කරලා තියෙද්දී මව්බිම පුවත්පතේම
තවත් තොරතුරක් තියෙනවා මේ පිළිබඳවම ප්‍රධාන පුවත අනික් තොරතුර සුපිරි හෝටලයක උපන්දින සාදයක් දැමූ පියුමිට චන්දිමාල්ට ලක්ෂ 10 බැගින් ඇප තවත් 12කටත් ඇප දෙයි 11 දිනක සොයා පරීක්ෂණ හෝටලයටත් අධ්‍යක්ෂවරුන්ටත් නඩු අධිකරණයට ඉදිරිපත් කළේ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ කියලායි අද මව්බිම් පුවත්පතේ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ මේ අතර වාරයේදී මව්බිම්ෙන් තවත් අපි තොරතුරක් උපුටා ගන්නවා ඒ තමයි සංචාරණ නීති කඩන්න ඉඩදී රුපියල් 2000ක අල්ලසක්ගත් පුත්තලම පොලිසියේ තිදෙනෙක්ගේ වැඩ තහනම් කරපු තොරතුරකුත් අද මව්බිම් පුවත්පත මුල් පිටුවේ වාර්තා කරලා තියෙනවා. ඒ වගේම පැය කිහිපයක් ඇතුළත ඊයේ දිනේදී මේ පිළිබඳව කොළඹට ඔබ අත්‍යවශ්‍ය රාජකාරියක් සඳහා ආවනම් දැක ගන්නට හැකියාව ලැබෙන්නේ නැති. පැය කිහිපයක් ඇතුළත ඊයේ කොළඹට වාහන 55,994ක් ඇවිල්ලා තියෙනවා. ටිකක් වාහන තදබදයක් තිබ්බා එනකොට සංචාරණ සීමා ක්‍රියාත්මක වුණත් කොළඹ නගරයට ඊයේ පෙරවරුවේ පැය කිහිපයක් ඇතුළත වාහන 55,944ක් පැමිණ තිබෙන බවට සමීක්ෂණයකදී හෙළිවෙලා තියෙනවා කියලායි තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. කොමුණත් තවත් තොරතුරකට අපි යමු. සංචාරණ සීමා පැනවුවත් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ දැඩි සත්කාර රෝගීන් වැඩි වෙලා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. වසංගතයේ වැඩි වුණොත් මරණත් ඉහළ යෑමේ අවදානමක් තියෙනවා. සංචාරණ සීමා සහන අවභාවිත කරන අවස්ථා ඉහළට යන තොරතුරු තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. මම පුවත්පත් තොරතුරු ආරම්භයේදී සඳහන් කළ පරිදි සංචාරණ සීමා පනවලා තියෙන්නේ වසංගතයකින් ඔබ ආරක්ෂා කිරීමේ අරමුණ නැතිව රජයේ සඳහා. ඒ වගේම ඒ අතර වාරයේදී ඔබට අත්‍යවශ්‍ය සේවා ලබා දීමට තමයි අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන්න රජයේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේවා අවභාවිත කිරීමෙන් සිදු වෙන්නේ අපිටම තමයි මේ අවදානමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. නිසා ඒ පිළිබඳව නැවත නැවත අවධානය යොමු කළ යුතුයි කියන කාරණේ අපි මතක් කරන්නේ. ඊට පස්සේ ලංකාදීපයට ගියොත් ලංකාදීපය අද ඡායාරූපයක් එක්ක වාර්තා කරන මේ වාහන පැමිණීම පිළිබඳ සංචාරණ සීමා තිබියදීත් නගරවල වාහන පෝලිම් තිබ්බා කියලායි සඳහන් කරන්නේ. රට පුරා දැඩි සංචාරණ සීමා පනවා තිබුණත් දිවයිනේ ප්‍රධාන නගරවල රථවාහන විශාල ප්‍රමාණයක් ඊයේ දක්නට ලැබුණු අතර ඇතැම් ස්ථානවල රථවාහන තදබදයක්ද පැවතුණා. කොළඹ නගරයට ඊයේ තිබූ රථවාහන වලින් කොටසක් මේ විදිහට ඡායාරූපයක අද වාර්තා කරලා තියෙනවා. සාමාන්‍ය දවසක් වගේ වාහන ගොඩක් තියෙන බවක් තමයි පේනෙන්නට තියෙන්නේ. දැන් මාර්ග කිහිපයක ජනතාව ගැවසීම වැඩි වෙලා සංචාරණ සීමා ලිහිල් වැරදියට ගත්තොත් තද තීරණ ගන්න වේවි කියලා යුද හමුදාපතිවරයා කියන්නේ. මෙන්න මේ අතරවාරයේදී විශේෂයෙන්ම දැන් 25 වෙනිදා රට විවෘත කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න. නමුත් ජනතාවගේ හැසිරීම නිසා තවත් දින දෙකක් දැන් 4 වෙනිදා ඒ වගේම 31 වෙනිදා රට විවෘත කරන්න තිබ්බත් ඒ නවත්වන්න රජය කටයුතු කළා. ඒ තමයි 25 වෙනිදා ජනතාවගේ ක්‍රියාකලාපයෙන් නිසා ලැබුණු ප්‍රතිඵල. ඒ වගේ මාර්ග කිහිපයක ජනතාව ගැවසීම වැඩි වෙලා නිසා සංචාරණ සීමා ලිහිල වැරදියට ගත්තොත් තද තීරණ ගන්න වේවි කියලයි යුද හමුදාපතිවරයා කියනවා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම මේ සංචාරණ සීමාවල ප්‍රතිඵල කවදා වෙනකොට දැක් ගන්නට හැකියාව ලැබෙයිද? සංචාරණ සීමාවල ප්‍රතිඵල ජූනි 2 වෙනි සතියේ දැකගත හැකි කියලයි උපුල් රෝහණ මහත්මයා සඳහන් කරන්නේ. ඒ තමයි COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සංචාරණ සීමාවන්හි ප්‍රතිඵල ජූනි මාස 2 වෙනි සතියේදී දැක්ගත හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා කියන කාරණේ පිළිබඳවත් අද අවධානය යොමු කරලා තියෙනවා දිනමින පුවත්පත. දැන් මේ ප්‍රතිඵල අද හෙට දැක් ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඉදිරි දින කිහිපයේදී මෙහි ප්‍රතිඵල ලැබෙයි කියලායි ඔහු සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ සංචාරණ සීමා කඩකිරීම සිද්ධියේ ප්‍රධාන සිද්ධි කීපයක් සම්බන්ධයෙන් ඊයේ දිනේදී වැඩි වශයෙන් අවධානය යොමු වුණා. අපි ඒ පිළිබඳව ඊයේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට පොලිසිය පැත්තෙන් මොකක්ද සඳහන් කළේ කියන කාරණයත් එක්ක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. නිරෝධායන නීති කඩ කරමින් තරුපහේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇප මත මුදා හැර තිබෙනවා. ඒ කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැර තිබෙනවා. විමර්ශනයේදී මේ සාදය සඳහා 20-25 අතර කණ්ඩායමක් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. තඩංගුවටගත් 2 දෙනාට අමතරව තවත් 12 දෙනෙක් පමණ නමින් හඳුනා ගැනීමක් සිදු කර තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක පැවති පිරිත් පින්කමක් අතරතුර උපන්දින සැමරුමක් පැවැත්වීම සිද්ධියට අදාළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානයේ නිර්දේශ කර තිබෙනවා. අදාළ නිර්දේශ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. යටතේ පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කළා. දැන් එම කණ්ඩායම විමර්ශන සිදු කරමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම එම කණ්ඩායමට අමතරව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් තවත් පොලිස් කණ්ඩායමක් කොළඹින් පිටත් කර යවා ඒ සම්බන්ධ විමර්ශනයක් කිරීමට පොලිස් ප්‍රතිතුමා විසින් තීරණය කර තිබෙනවා. එම විමර්ශන කණ්ඩායම මේ වන විට කුරුණෑගල ප්‍රදේශයේ වෙත
පිටත් වෙමින් පවතිනවා. ඒ වගේම මෙහිදී යම් ආකාරයකදී පොලිස් නිලධාරීන් විසින් යම් වරදක් කර තිබෙන බව බැලූ බැල්මට පෙනී යනවා. එම විමර්ශනයෙන් පසුව ඔවුන්ට එරෙහිව පොලිස් විනය සංග්‍රහය යටතේ මෙන්ම නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් යම් පාර්ශවයක් කටයුතු කර තිබෙනවා නම් ඒ සියලු දෙනාට මේ එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. නැවතත් අපි සඳහන් කරන්නේ මේක මේ වසංගත තත්ත්වයක්. වෛරසයකින් ආරක්ෂා වෙන්නයි මේ සංචරණ සීමා පනවලා තියෙන්නේ. දුරස්ථ භාවයේ තියාගන්න කියන කාරණය සඳහන් කරලා තියෙන ඔබව අපහසුතාවයට පත් කරන්න මේ මංගල සාද පවත්වන්න එපා කියන කාරණය දිගින් දිගටම මතු කරලා තියෙනවා. උත්සව වැඩි පිරිස් එකරාශි වෙන අවස්ථා සංවිධානය කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. මේ රෝග පාලනය ව්‍යාප්ත කිරීමේ අරමුණින් තමයි සෞඛ්‍යංශ රජය මේ සියලු කටයුතු සිදු කරන්නේ. ඒ සඳහා ඔබගේ දායකත්වය ලබා දීමත් ඉතාමත් වැදගත් වෙනවා. යම් ආකාරයක රෝගීන් වැඩි වුණාම විවේචනය කිරීමම නෙවෙයි ඔබේ වගකීම බවට පත් වෙන්නේ. මේ සඳහා ඔබට හැකි පමණින් දායකත්වය ලබා දීම මේ පිළිබඳවත් අපි මතක් කරමින් අපි ඊළඟට යනවා. මේ කොවිඩ් වසංග තත්ත්වය සම්බන්ධයෙන් තියෙන එකම අස්වැසිල්ල තමයි එන්නත් කරන වැඩපිළිවෙල. දැන් එන්නත් කරන වැඩපිළිවෙල ගැන ගත්තාම දැන් 120,000 ආසන්න පිරිසකට අපේ රටේ එක් මාත්‍රාවක් හෝ ලබා දෙන්න මේ වෙනකොට රජය කටයුතු කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය සේවකින් ආරක්ෂකංශ සමාජිකයින්ට එන්නත ලබා දුන්නා. ඊට පස්සේ බස්නාහිර පළාතේ මේ රෝගේ ව්‍යාප්ත වන ප්‍රදේශ බොහොමයකට එන්නත ලබා දීමෙන් පස්සේ දැන් ලංකාවේ විවිධ පළාත්වලට එන්නත් කරන්න ආරම්භ කරලා තියෙනවා. රත්නපුර, මහනුවර, ගාල්ල, මාතර යාපනය විශේෂයෙන් මේ යාපනය අර්ධද්වීපයටත් එන්නත් කිරීම ආරම්භ කරලා තියෙනවා. සයිනෝෆාම් දෙවැනි මාත්‍රාව දීම 8 වෙනිදා ආරම්භයේ කියලා තොරතුරක් වාර්තා කරන්නේ මේ අතර වාරයේදී දිනමින පුවත්පත. චීන නිෂ්පාදිත සයිනෝෆාම් කොවින් මර්ධන එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ජූනි මාස 8 වෙනිදා සිට ආරම්භ කරන බව COVID-19 පැතිරීම් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම දැන් එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් තවමත් තියෙනවා මොන එන්නත ගන්නේ, එන්නත් ගන්නවද මේ ආදී කාරණා පිළිබඳව තවමත් බොහෝ දෙනෙක් කතා කරනවා. මේ අතර වාරෙදී එන්නතක් නොගෙන සිටනවාට වඩා එක් මාත්‍රාවක් හෝ ගැනීම සුදුසුයි කියලයි වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා සඳහන් කරන්නේ. ඒ කියන්නේ එන්නත ලබා ගැනීමෙන් පස්සේ දැන් එන්නතර ලබා ගන්න කලින් 100%ක් තියෙනවා නම් රෝග හැදීමේ සම්භාවිතාවේ එන්නතක් ගත්තට පස්සේ ඒක 150කින් අඩු වෙන්න පුළුවන්, 160කින් අඩු වෙන්න පුළුවන්. ඒකත් මේ වෙලාවේ වටින අවස්ථාවක්. ඒ නිසා එන්නතක් නොගෙන සිටිනවාට වඩා එක් මාත්‍රාවක් හෝ ගැනීම සුදුසුයි කියලයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා සඳහන් කරන්නේ. ඒ ගැන දිනමිනයි අද වාර්තා කරන්නේ. ඒ වගේම මේ ඇස්ට්‍රාසිනිකා එන්නත ලබාගත් බොහෝ පිරිසකට දැන් දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මේ හා සම්බන්ධයෙන් කතා කරනකොට ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ හා සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. ඇස්වසිනිකා පළමු මාත්‍රාවේ ප්‍රතිශක්තිය මාස 6ක් පවතිනවා. ඒ නිසා ඒ තත්ත්වය පිළිබඳව මේ වෙනකොට කරුණු අනාවරණය කළ තියෙනවා. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාවෙන් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය මාස 6ක කාලයක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා. දිවයිනයි වාර්තා කරන්නේ. එමෙන්නත් පළමු මාත්‍රාව විදගත් මෙරට ජනතාවට දෙවැනි මාත්‍රාව නිසි කාල සීමාවෙදී ලබා දීමට අවශ්‍ය එන්නත් මිලදී ගැනීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා රජය රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව දේ මහත්මයා සඳහන් කරලා තියෙනවා. මේ වන විට ලෝපුරා කොවිඩ් පාලන එන්නත් ඉල්ලුම ඉහළ ගොස් ඇති නිසා ජාත්‍යන්තර එන්නත් මාෆියාවක් නිර්මාණය වී ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙම එන්නත් මාෆියාව නිසා අප වැනි රටවල කොවිඩ් පාලන එන්නත් මිලදී ගැනීමේදී බොහෝ දුෂ්කරතාවයන් මතුවෙලා තියෙනවා. ඇතැම් වෙලාවට මිල මුදල් තියෙන රටවල් බොහොමයක් එන්නත් තොග රඳවාගෙන සිටිනවා කියන කාරණය පිළිබඳවත් මතක් වෙනවා. ඒ වගේම ඉන්දියාව මුහුණ දීලා තියෙන අර්බුදයත් එක්ක මේ කොවිෂීල්ඩ් එන්නත අනෙක් රටවලට ලබා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ප්‍රධානයන් වශයෙන් ලබා දීම සම්බන්ධයෙන් මේ වෙනකොට ගැටලුවක් මතුවෙලා තියෙන නිසා තමයි යම් ආකාරයක ඇස්ට්‍රාසෙනිකා එන්නතේ ලබා දීම ප්‍රමාද වෙලා තියෙන්නේ. මේ අතර වාරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් කරලා තියෙනවා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාවේ ප්‍රතිශක්තිය මාස 6ක් පවතින කියන කාරණේ. ඒ වගේම අපි යනවා දිනමින පුවත්පතේ තවත් තොරතුරුකට. එන්නත් කරන ක්‍රියාවලියම අයාලේ යනවා කියලා විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශය. විද්‍යාත්මක ක්‍රමවේදයක් මත නිසි පරිදි එන්නත් කරන්නේ ප්‍රමුඛතා ලේඛනයක් මේ වෙනතුරු නැතිකම නිසා මෙරට එන්නත් කරන වැඩසටහන වල්වැදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා චෝදනා කරනවා කියලයි අද දිනමින පුවත්පත තොරතුරක් වාර්තා කරලා තියෙන්නේ. අපි දැන් සූදානම් වෙන්නේ ඊයේ දිනේදීත් එන්නත් කරන ක්‍රියාවලිය රට පුරා විවිධ ස්ථානවලදී සිදු කරුණා ජනතාව මේ හා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ මොන වගේද, දෙවන මාත්‍රාව ලබා දෙන්නේ කොයි කාලේද, මේ ආදී කාරණා පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම දෙවැනි මාත්‍රාව ලබා ගත හැකි. විශේෂයෙන්ම සයිනෝෆාම්
ඉන්නත ලබාගත් අයවලුන් ජූනි මාස 8 වෙනිදාෙන් පසුව මේ මාසයේ ලබාගත් දිනයටම ස්ථානෙට ගොස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. බස්නාහිර පළාතේ මෙන්ම කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර, රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවල එන්නත් ලබා දීම අදත් සාර්ථකව සිදු කෙරුණා. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත් කරන්නේ අද සිදු කෙරුණේ දෙවැනි දිනටයි. එහි එක් වැඩසටහනක් කුණ්ඩසාලේ පිළවල මධ්‍ය මහාවිද්‍යාලයේ පරිශ්‍රයේ පැවැත්වුණා. ගොඩක් සාර්ථකයි පිළිවෙලට වැඩ වෙනවා. ඇත්තටම ගොඩක් සාර්ථකයි. වැඩ පිළිවෙල ඉතාම සාර්ථකව කරගෙන යනවා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාවට එන්නත් කරන්නේ සිදු කෙරුණේ කෙංගල්ල දෙමළ විදුහල සහ බණ්ඩාරනායක විදුහල් පරිශ්‍රයේදී. ඔව් ඇත්තටම අපි ටීවී එකේ දැක්ක ඒ කලබල ගතිය නම් මෙතන නෑ. ඉතාමත් හොඳට මේක සංවිධානය කළද විශේෂයෙන්ම කිසි බේදකින් ජාතික මේ කරන ලොකු සක්කාරයට ගොඩක් ස්තුති කියන්න තමයි තියෙන්නේ. ඉතින් හුඟක් මේ පිළිවෙලකට ලස්සනට වැඩේ කරන කිසි කලබලයක් උනේ නෑ. සතුටුයි හරි. ගොඩක් සන්තෝෂයි. ඒ වුණාට වෙන තැන් වලගේ රණ්ඩුව මේ කිසිම මේ ගන්නෑ. හරි සමගියෙන් හරි සාමකාමීව වැඩසටහන ලස්සනට වුණා. මේ පිළිවෙලට මේක කරපු එක ගැන ගොඩක් සතුටුයි අපිට. ඉතාමත්ම වැදගත් විදිහට පිළිවෙලට කාටවත් කරදරයක් නොවන විදිහට සංවිධානාත්මක කරලා මේ වැඩසටහන සාර්ථක කිරීම ගැන ගෞරවයෙන් ස්තුතියි. යාපනයේ දිස්ත්‍රික්කයේද අද දෙවැනි දිනටත් එන්නත් කරන වැඩසටහන සාර්ථකව පැවැත්වුණා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ඊයේ 3000කට ආසන්න පිරිසකට ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සහ උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ එන්නත ලබා දීම සඳහා තෝරාගනු ලැබ ඇති ග්‍රාම නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 61ක්. ඊයේ ග්‍රාම නිලධාරී කොට්ටාස 11ක තෝරාගත් පිරිසට එන්නත් පළම මාත්‍රාව ලබා දුන්නා. අඩිපඩේල இந்த ஏற்ற நடவடிக்கைகள் மிக சிற்பமாக ஒழுங்கமைக்கப்பட்டிருக்கிறது. மக்கள் இங்கே ஆர்வத்துடன் இங்கே வந்து இந்த தடுப்பூசியை பெற்றுக் கொள்வதற்கு காத்திருக்கின்றார்கள். கோவிட்-19 தடுப்பூசியை நீண்ட காலமாக நாங்கள் எதிர்பார்த்து கொண்டிருந்த நாங்கள் குறுகிய காலத்தில் வெகு வேகமாக எங்களது பகுதிகளுக்கு இதை சேவை ஏற்படுத்திய எங்களை அரசியல்வாதிகளுக்கும் எங்கள் இராணுவத்தினருக்கும் எங்கள் சுகாதார பிரிவினருக்கும் நாங்கள் நன்றியுடையவர்களாக இருக்கோம். இங்கே நிற்கின்ற கடமை நாட்டுகின்ற சுகாதார பிரதிநிதர், போலீஸ் உத்தியோகத்தர்கள், ராணுவ உத்தியோகத்தர்கள் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். அவர்கள் தமது கடமையை முழு இதாக செய்து கொண்டிருக்கிறார். ගිනිගත් නැවෙන් වෙරළට ගොඩ ගැසූ සුන්බුන්වල විකිරණශීලී ද්‍රව්‍ය කිසිවක් නැහැ කියලයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙන්බාල් අනාවරණය කරලා තියෙනවා කියලා අද දිනමින ප්‍රධාන පුවතක් විදිහට වාර්තා කරලා තියෙන්නේ. යම් ආකාරයක ගිනි ගන්නා ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය මේ නැවේ තිබුණත් ඒවායේ විකිරණශීලී ද්‍රව්‍ය කිසිවක් නැහැ කියලා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අනාවරණය කරලා තියෙනවා කියලා දිනමින අද ප්‍රධාන පුවතක් විදිහට වාර්තා කරලා තියෙනවා. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන සහ පාස්කු දින ප්‍රහාරයේ චූදිතයන් පිළිබඳ විමර්ශන කඩිනම් කරනවා කියලා නව නීතිපතිවරයා සඳහන් කරන කාරණයක් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. අගමැතිවරයා හමුවේ නව නීතිපතිවරයා මේ කාරණා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නීතිය කඩිනමින් ඉටු කරන බවත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව විමර්ශනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර කඩිනමින් නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා බව නව නීතිපති සංජේ රාජරත්න මහත්මයා ඊයේ අග්‍රාමාත්‍යවරයා හමු වන අවස්ථාවේදී ප්‍රකාශ කරලා තියෙනවා කියලා ඡායාරූපයක් එක්ක දිනමින මුල් පිටුවේම වාර්තා කරලා තියෙනවා. මේ අතර වාරයේදී මේ නැවේ කපිතාන් ඇතුළු 3 දෙනෙක් CID ප්‍රකාශයක් ලබා ගන්න ඊයේ කටයුතු කරලා තියෙනවා. මේ ගින්න ඇතිවීම මේ හා සම්බන්ධයෙන් කාරණා පිළිබඳව මේ එක්ස්ප්‍රෙස් වල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු 3 දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තියෙනවා කියලයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ නැව ගිනි ගැනීමත් එක්ක මුහුදු ප්‍රදේශයට යම් ආකාරයක අපද්‍රව්‍ය පැමිණීමක් සිදු වුණා. මේත් එක්ක ලුණු පරිභෝජනය පිළිබඳවත් කතාබහක් මේ දවස්වල ඇති වෙලා තියෙනවා. ලුණු එකතු කරගන්න ඕනෙද, ලුණු කන්න බැරි වේද, මේ කාරණා පිළිබඳව කතාබහක් ඇති වෙන අතරවාරයේදී දිවයිනේ ගැන තොරතුරක් වාර්තා කරනවා. ලුණු කන්න බිය නොවන්න ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබර්ණ මහත්මයා සඳහන් කරලා තියෙනවා. පර්ල් නැව නෙමේ තව නැව් 10ක් ගිනි ගත්තත් ලංකාවේ ලුණු නිෂ්පාදනයට ඒ බාධාවක් නැහැ.
ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා එහෙම සඳහන් කරලත් කියනවා ගිනිගත් එක්ස්ප්‍රෙස් පෙළ නෞකාවේ සුන්බුන් හා රසායනික ද්‍රව්‍ය මුහුදට එකතු වීම නිසා ලුණු නිෂ්පාදනයට කිසිදු බලපෑමක් සිදුව නැති බවත් ලුණු පරිභෝජනයට ජනතාව තුළ කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳවර්ණ මහත්මයා සඳහන් කරලා තියෙනවා කියලායි අද දිවයින පුවත්පත එහා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි පුවත්පත්වලින් උපුටා ගනිමින් තවත් විශේෂ තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දිනමින පුවත්පතට යනවා මේ පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන්න තීරණයක් කරලා තියෙනවා. ඉතාමත්ම ළමයින්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය කරන්න පෙරපාසල් ගුරුවරුන් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඔවුන්ට රුපියල් 2500ක දීමනාවක් ලබා දෙන්න කෝටි 75ක් කැබිනට් මණ්ඩලයේ වෙන් කරලා තියෙනවා කියන තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව එක ටිකක් වැදගත් තොරතුරක් බවට පත් වේවි. ඒ නිසායි අපි මේ පිළිබඳවත් අද උපුටා ගන්න යනු රුපියල් 2500ක දීමනාවක් දෙන්න කැබිනට් මණ්ඩල අනුමැතියත් හිමි වෙලා තියෙනවා. අපි ඒ අතර වාරයේදී තවත් තොරතුරකට යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ගොවින්ගේ එළවලු පළතුරු මිලටගෙන ජනතාවට බෙදෙන වැඩපිළිවෙලක් හදන්න කියලා ජනපතිගෙන් කෘෂි ඇමතිට උපදෙස් ලැබිලා තියෙනවා. මේ ගොවින්ගෙන් එළවලු පළතුරු මිලට අරගෙන ඔවුන්ගේ ඒවා ගැටලුවක් නොවෙන්න මිලදී අරගෙන ජනතාවට ලබා දෙන මේ සංචරණ සීමාවේදී ජනතාවට ලබා දෙන වැඩපිළිවෙලක් හදන්න කියලායි ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් දීලා තියෙන්නේ. ඒ වගේම දැන් දීර්ඝ කාලයක් තිස්සේ හිස් වෙලා තිබුණා එක් පාර්ලිමේන්තු ආසනයක්. මේ 225ක් තියෙන පාර්ලිමේන්තු ආසන අතරේ එක් මන්ත්‍රීධුරයක් දීර්ඝ කාලයක් තිස්සේ දැන් මාස 8ක් විතර ගිය අවුරුද්දේ අගෝස්තු 5වෙනිදා තමයි මහමැතිවරණය පැවැත්වුණේ. එතෙන් සිට එක්සත් ජාතික පක්ෂයට ලැබුණා එක් ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයක්. මේ මන්ත්‍රීධුරයට කවුරුන් පත් කරයිද කියන කාරණයත් එක්ක දැන් ගණපනත් ගණනාවකුත් සම්මත වුණා. මේ අතර වාරයේදී මේ මන්ත්‍රීධුරයේ හිස්සයි පැවැත්වුණේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට යවන යෝජනාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වුණා කියන තොරතුර ඒ අතර වාරයේදී ඊයේ දිනේදී වාර්තා වුණේ. රනිල් පාර්ලිමේන්තුවට යවන යෝජනාව සම්මතයි කියලා අද දිනමින සහ පුවත්පත් කිහිපයක්ම ඒ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අපි තවත් තොරතුරකට යන්න සූදානම් වෙනවා. මේ කොවිඩ් නිසා වැසුණු ගුවන්තොටු පොළ විවෘත වෙන ආකාරය පිළිබඳ කොවිඩ් නිසා වැසූ ගුවන්තොටු පොළ යළි ඇරේ වියට්නාම් සංචාරකයන්ට දොර වැසේ කියලායි සඳහන් කරලා තියෙන්නේ. යම් සීමිත ගුවන් මගින් පිරිසකට ලංකාවට එන්න අවස්ථාව ලබා දෙනවා. කොහොමුණත් වියට්නාම් සංචාරකයන්ට ලංකාවට එන්න අවස්ථාවක් නැහැ. වියට්නාමයේ මේ වෙනකොට දෙමුහුම් ප්‍රභේදයක් ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය සම්බන්ධ දෙමුහුන් වෛරස් ප්‍රභේදයක් පැතිරී යන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා වියට්නාම් සංචාරකයන්ට එන්න අවස්ථාවක් නැති වෙන විදිහට කොවිඩ් නිසා වැසූ ගුවන්තොටුපළ යළි විවෘත කරන්න බලධාරීන් පියවර අරගෙන තියෙනවා කියලා තොරතුරක් අද වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අපි තවත් තොරතුරක් උපුටා ගන්නවා. ඒ තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ දැන් දීර්ඝ කාලයක් තිස්සේ හදනවා. තාමත් මේක අවසන් කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. දැන් නැවතත් එහි ඉදිකිරීම් කටයුතු කඩනම් කරලා තියෙනවා. මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කළ දයා ගමගේට අයත් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කියලා අද වාර්තා කරන්නේ දිනමින පුවත්පත. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවැනි අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කළ බව මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අපි දිවයිනින් තවත් තොරතුරක් උපුටා ගන්නවා. සහරාන්ට ආධාර සහ රැකවරණ දුන් ඔලුවිල් විවාහ රෙජිස්ට්‍රාර් අරලයි කියලා තොරතුරක් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මෙහෙවූ සහරාන් හෂින්ගේ අන්තවාදයට ආධාර අනුබල දුන් සහ ඔහු ඇතුළු 5 දෙනෙකුට රැකවරණය ලබා දුන් ඔලුවිල් ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මගින් අත්අඩංගුවට ගත්තා කියන තොරතුරු අද දිවයින පුවත්පත මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි තවත් තොරතුරුකට යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි දැන් ආර්ථික මධ්‍යස්ථාන පසුගිය දින දෙකේදී විවෘත කර කොවින්ගේ නිෂ්පාදන මිලදී ගන්නටත් ඒ වගේම ජනතාවට ආහාර බෙදා හැරීමේ ක්‍රියාවලියත් සඳහා තොග වෙළඳාමට දැන් නැවත ඒවා විවෘත කරන දිනය පිළිබඳ දිවයින මේ විදිහට වාර්තා කරනවා. ගොවින් වෙනුවෙන් 3-4 කියන්නේ ලබන 3 වෙනිදා සහ 4 වෙනිදා දෙදින ආර්ථික මධ්‍යස්ථාන අරිනවා කියලා ඇමති මහින්ද නන්ද අලුත්ගමගේ මහත්මයා සඳහන් කරලා තියෙනවා. දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ගොවින් වෙනුවෙන් නැවත මේ මාස 3-4 යන දිනවල විවෘත කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද නන්ද අලුත්ගමගේ මහත්මයා කරන ප්‍රකාශයත් අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තියෙනවා. කොරෝනා සමග ඩෙංගුත් පැතිරෙයි. රෝග ලක්ෂණ තිබේ නම් වහාම රෝහලකට යන්න ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහත්මයා කරන ප්‍රකාශයක්. මෙහිදී විශේෂ කාරණයක් මතු කරලා තියෙනවා. ඇඟපත වේදනාව, ඒ වගේ රෝග ලක්ෂණ ඩෙංගු රෝගයට එන්නත් පුළුවන්, කොවිඩ් රෝගයට එන්නත් පුළුවන්, එහෙම නැත්නම් වෛරස් රෝගී තත්ත්වයකට එන්නත් පුළුවන්. මේ නිසා මේ රෝග
නිවසේ සිට විනිශ්චය කළා මට තියෙන වෛරස් දෙකක් මට තියෙන ඩෙංගු රෝගය කියලා හිතලා තමන් විසින් ඒක විනිශ්චය කරන්න නැතුව වෛද්‍යවරයෙක් හමුවට ගිහිල්ලා මේ රෝග පිළිබඳව කරුණු පිළිබඳව අනාවරණය කරගෙන ඩිසි ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියන කාරණේ තමයි මතක් කරන්නේ. ඉතින් කොරෝනා සමග ඩෙංගුත් පැතිරීමේ අවදානමක් තියෙනවා කියන කාරණේ පිළිබඳවත් අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ ඩෙංගු මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම පිළිබඳව නැවත නැවත අපි මතක් කරනවා. ඒ අතරවාරයේදී අම්මාකාරයේ ඔබට රෝග ලක්ෂණයක් තියෙනවා නම් එකපත වේදනාවක් මේ රෝග කිහිපයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඇතැම් වෙලාවට මේක කොවිඩ් වෙන්නත් පුළුවන්, ඩෙංගු වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන් විනිශ්චයක් ගන්න නැතුව වෛද්‍යවරයෙක් වහාම හමු වෙන්න කියන කාරණේයි සෞඛ්‍ය අංශය අවධාරණය කරන්නේ. අපි දැන් යන්නට බලාපොරොත්තු වෙනවා ක්‍රීඩා තොරතුරකට. ක්‍රීඩා තොරතුරක අවධානය යොමු කරද්දී එංගලන්ත ඉදිරි සංචාරය පිළිබඳ ජූනි මාසයේ පැවැත්වෙන එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකාවෙන් 28ක් නම් කරයි කියලායි සඳහන් කරන්නේ. එළඹෙන එංගලන්ත සංචාරයේ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මූලික සංචිතයේ නම් කර තිබෙනවා. යනුව අදාළ සංචිතයේ සඳහා ක්‍රීඩකයන් 28 දෙනෙකු ඇතුළත් වෙනවා. එංගලන්තයේ සමග පැවැත්වෙන 20-20 තරගාවලියේ නායකත්වයත් කුසල් ජනිත් පෙරේරාට ලබා දෙනවා කියලා තමයි මේ තොරතුරේ වැඩි වශයෙන් වාර්තා කරලා තියෙන්නේ. අපි ඒ පිළිබඳවත් අද දවසේදී උපුටා ගත්තා ක්‍රීඩා තොරතුරක් විදිහට. ඉදිරියේදී ක්‍රීඩා තරගයක් නරඹන්න හැකියාව තියෙනවා තවත් අවස්ථාවකේ තමයි එංගලන්ත සංචාරය. අපි ඊළඟට යනවා අද පුවත්පත් තොරතුරු අවසන් කරන්නට තෝරාගත් ගිනි කසේ කවිය. මේකත් මේ එන්නත් කරන්නේ හා සම්බන්ධයෙන් තමයි මේ පහුගිය දවස්වල ඇති වුණු ගැටුම්කාරී තත්ත්වයන් දැන් ඒවා නිරාකරණය කරගෙන සාර්ථකව එන්නත් කරන ක්‍රියාවලිය සිදුවෙන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ පිළිබඳව සඳහන් කරනවා ගිනි කසේ අද ගජමන් ඕනා එන්නත් දෙන එකක් තම වාසියටගෙන නැටුවොත් එහෙම කිසිවෙකු ඒ මැදට පැන වෙන දේ දැක බලා ආදර්ශයටගෙන සම්දර්ශන දැමුම නවතා දමනු මැන සම්දර්ශන නවත්තලා එන්නත් කරන ක්‍රියාවලියට දේශපාලන වශයෙන් ලබා දෙන්න තියෙන සංවිධාන ශක්තිය ලබා දීලා සෞඛ්‍යංශවලට නිසි ක්‍රමවේදයන් රඳවා ඒ සඳහා කටයුතු කරගන්නට අවස්ථාව සැලසීම තමයි වඩා වැදගත් වෙන්නේ කියන කාරණේ තමයි අපි නැවත නැවත මතක් කරන්නට බලාපොරොත්තු වෙන. ඒ සමගින් අපි අදට පුවත්පත් තොරතුරු අවසන් කරන්නට බලාපොරොත්තු වෙන. ඒ සමගින් ආයුබෝවන් සුබ දවසක් තුලින් අද කතාබහට ලක් කරන්නෙත් මේ එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳ. දැන් බස්නාහිර පළාතෙන් පිටත එන්නත් කරන ක්‍රියාවලිය මේ දවස්වල සිද්ධ වෙනවා. ඒ කටයුතු සිදු කෙරෙන්නේ මොන විදිහටද, ඒ හිට සඳහා ප්‍රමුඛතාවය ලැබෙන්නේ මොන විදිහටද, ඔබට එන්නත ලබා ගැනීමට හැකියාව ලැබෙන විදිහට මේ වැඩ පිළිවෙල සකස් කරලා තියෙන්නේ මොන විදිහටද, මේ කාරණා පිළිබඳ ඔබට බොහෝ තොරතුරු දැනගන්නට හැකියාව ලැබෙයි. වෛද්‍ය වෙනුර සිංහාරච්චි මහත්මයා තමයි සහභාගී වෙන්නේ. ආදේශීය වසංගත රෝග විද්‍යාඥයෙක් හැටියට අද මේ සාකච්ඡාවට එක් වෙනවා. මෙහිදී එන්නත් කරන වැඩ පිළිවෙල පිළිබඳ බොහෝ තොරතුරු ඔබට දැනගන්නට හැකියාව ලැබෙයි. අපි හෙටත් පුවත්පත් තොරතුරු වලින් හමු වෙමි බලාපොරොත්තු වෙන්. අදට සමුගන්න ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක්. ආයුබෝවන්.